Ya, tapi tingkat සාකච්ඡා කරලා භාවනාව පටන් ගමු. මේක ටිකක් අපි අර සාකච්ඡා කරන්න ඕන. මොකද කලින් මේ පිළිවෙත ලියලා නැහැනේ. දැනුවත් නැහැ. ඒ නිසා මුලින්ම මේ සාකච්ඡාවත් එක්ක තමයි වැඩසටහනත් එක්කම තමයි මේ විස්තරත් මේ සමාජගත වෙන්නේ. සමාජයට ඉදිරිපත් කරන්න දේශීය ප්‍රතිපත්තිය, භාවනාව, බලය, භාවනාවේ ඔක්කොම කරුණු ප්‍රකාශය කියන්නේ ඉදිරිපත් කරෙන්නේ මේ වැඩසටහනත් එක්කම. ඒකයි මම අර මුලින් ටිකක් කරුණු කියන්නේ. ඒක සමස්ත සමාජයටම තමයි මේ කරුණු ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ මේ අලුත්ම කරුණු දැන් මම අධිෂ්ඨාන පූජාවන් ගැනත් පැහැදිලි කරා. ලබන මාසේ ඉඳන් අධිෂ්ඨාන පූජා සිද්ධ කරනවා. ඒව 6 මාසික පූජාවන් හැටියට තමයි කෙරෙන්නේ දිගටම. ඒක රට ජාතියට සම්බුද්ධ ශාසනයට තමන්ගේ පාරමිතාවක් හැටියට තමයි ඒ පූජාවන් කෙරෙන්නේ. ඒක තමන්ට ඒකෙන් විශාල කුසලයක් ලැබෙනවා. අධිෂ්ඨාන පූජාවකින් කියන්නේ ලෝක සත්ත්වයාගේ යහපත පිණිස රට ජාතිය සම්බුද්ධ ශාසනය ගොඩ ගැනීම සඳහා, සත්‍යයන් නිර්වාණයට යොමු කිරීම සඳහා තමයි අධිෂ්ඨාන පූජාවන් සිද්ධ කෙරෙන්නේ. මහා කුසලයක් ඒකෙන් ලැබෙනවා, කුසල බලයක් ලැබෙනවා. ඒ තමන්ට ඒක නික්මන්ට විපාකයන් සකස් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේ රට ජාතිය සම්බුද්ධ ශාසනය ගොඩ ගන්න පුළුවන්. ඒකනම් අපි කතා කරන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් දැන් දේශපාලන පක්ෂ ගත්තාම එයාලා දේශනා සමුළු පවත්වලා වැඩසටහන් කියන්නේ ඒ වගේ ස්ටේජ් වල තමයි එයාලගේ ඒ වැඩසටහන තියෙන්නේ. බහුතරය රවට්ටනවා. වේදිකාවේ රවට්ටීමක් තමයි කරන්නේ. ඒතකොට වේදිකාවල කතා බහ කරලා ජනතාව රවට්ටලා ධර්ම රාජ්‍යයක් රාජාණ්ඩුවක් බිහි කරන්න බෑ. ඒ වේදිකාවේ කරන දේ තමයි අධිෂ්ඨාන පූජාවකින් කරන්නේ. තැනින් තැන ස්ටේජ් වල වේදිකාවල ගිහිල්ලා දේශනා පවත්වලා රැස්වීම් වල දේශනා කරලා ධර්ම රාජ්‍යයක් ගොඩනගන්න බෑ. ඒකට යන වැඩපිළිවෙල තමයි අධිෂ්ඨාන පූජාව කියලා කියන්නේ. ගෙයින් ගෙට ඒ විදිහට අධිෂ්ඨාන පූජාවන් පවත්ව පවත්ව ජනතාවට බලය දිදී තමයි, ජනතාවට නිකම් පොරොන්දු බලාපොරොත්තු දීලා එහෙම බෑ. ඊයගේ ආධ්‍යාත්මය ගොඩ ගන්න ඕන. ආධ්‍යාත්මය ගොඩ ගන්න ඕනේ. අන්න එහෙම තමයි ධර්ම රාජ්‍යයක් රාජාණ්ඩුවක් නැවත සකස් කරන්න, නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ අධිෂ්ඨාන පූජාව පහන් 500කින් කරනවා. පහන් 500ක් අධිෂ්ඨාන පූජාවන් ඉදිරියේදී කරනවා. එතකොට මේ පූජාවට අපි ඒක අධිෂ්ඨාන පූජාවක් තමයි මේ තෙවෙනි ඇස. දැන් සමාජයේ ප්‍රසිද්ධ මාතෘකාවක් තමයි තුන්වෙනි ඇස අවදි කර ගැනීම. ඉතින් අන්නේ තෙවෙනි ඇසට වැඩපිළිවෙලක් හදලා තියෙනවා, පූජා ක්‍රමයක් හදලා තියෙනවා. තෙවෙනි ඇස අවදි කිරීමේ අධිෂ්ඨාන පූජාව. ඒක ඇස් තුනක් විදිහට තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. බුදුවරුන්ගේ අනන්ත පාරමිතා බලය ලෝක සත්වයා දුකින් එතර කරන අධිෂ්ඨානයෙන් පිරුව පාරමිතා බලයෙන් තමයි ඒ පූජාව නිර්මාණය වෙලා තියෙන්නේ. ආරම්භයේ පූජාව නිර්මාණය වෙන්නේ බුදුවරුන්ගේ ලෝක සත්වයා දුකින් එතර කරන බලයක් තියෙනවා. බුදුවරුන්ට, බෝසත්වරුන්ට අන්නේ බලය සලායතන තුලට ගිහිල්ලා සලායතන තුල අකුසල කර්ම, රාග දේශ මොහ ප්‍රහීන කරලා සලායතන නිරෝධයට පත් කරවල ඒ විදිහට ඒක ලෝකේ පුරාම පැතිරෙන විදිහට තමයි ඒ අධිෂ්ඨාන පූජාව සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය වෙනවා දැන් පහන් 500 පූජාවකට තෙල් මල් ටික තමයි අවශ්‍ය වෙන්නේ. තෙල් බෝතල් 15ක් විතර අවශ්‍ය වෙනවා. එයාගෙන් සුදු මල් මාලා, මල් වැල් අවශ්‍ය වෙනවා. අපි මං කලින් ඊයේ පැහැදිලි කරා මේ සිත සහ සිතුවිලි
දැන් කලින් සම්ප්‍රදායික භාවනා ක්‍රමවල තමන්ම සිත සහ සිතුවිලි ගවේෂණය කරනවා. ඒ සතර සතිපට්ඨානෙ බුදුරජාණන් දේශනා කරන්නේ සරාගං වාචිත්තං සරාගං චිත්තංති පජානාති. තමන්ම ඒක දැනගෙන ඉන්නවා. මේක රාගය, මේක ద్వේෂය, මේක මෝහය. ඒ විදිහට තමන් පිළිබඳව සිහියෙන් ඉන්න සතර සතිපට්ඨානෙදී. ඉතින් මේ අවස්ථාවේදී අපි බලයකින් එයා ධර්ම නිරෝධය තුල පිහිටුවනවා. ධර්ම නිරෝධය තුල පිහිටුවනවා. ඉතින් ඒ සිතුවිලි සිත සහ සිතුවිලි වල තමන්ගේ මනස පිහිටුවාගෙන ලබා ගන්න ඕන සමාධිය අපි අදිෂ්ඨාන පූජාවෙන් දෙනවා. එතකොට අපි දැන් සතර සතිපට්ඨානෙ තමන් තනියම වඩන්න ඕනේ. වර්තමානයේ සතිපට්ඨානයක් වඩන්න තරම් මානසිකත්වයක් මානසික ශක්තියක් ඒකාග්‍රතාවයක් ලෝකේ ඉන්න මිනිස්යාන්ට නැහැ. සතිපට්ඨානෙ වඩන්න බෑ. ඊට වඩා මනස වේගවත් වැඩි, සිත විසිරෙනවා වැඩි. සතිපට්ඨානෙක දිගටම ඉන්න බෑ දවස් දෙකක් ඉඳී. ඉතින් හිත කොහොමද තාරා විනාඩි 5ක්වත් එමෙ සතිපට්ඨානෙ ඉන්න බෑ. ඒ සිත පිහිටුවා ගන්න වර්තමාන ශක්තියක් නැති නිසා ඒ සිත අපි අදිෂ්ඨානෙන් පිහිටුවන්න ඕන. සිත පිහිටුවන බලයක් අවශ්‍යයි. ඒයට බලයක් ඕන. එයාලගේ හිත සතිපට්ඨානය තුළ පිහිටුවා ගන්න. ඒ නිසා මේ දීසෙන් අදිෂ්ඨාන පූජා සතිපට්ඨාන පූජාවන් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. සතිපට්ඨාන ඒ සිහිය පිහිටුවන්න පුළුවන් බුද්ධ අදිෂ්ඨාන බලයෙන්. බෝධිසත්ව බල විශේෂයන් තියෙනවා. ජනතා ලෝක සත්‍යයේ සිත අරමුණේ පිහිටුවන්න පුළුවන්. මේ බඳින්න පුළුවන් එහෙම අරමුණේ දැන් හරි ඒ සතිපට්ඨාන අපිට ජනතාව සතිපට්ඨානේ පිහිටුවන්න බලයක් ඕනේ. තනියම මේ සතිපට්ඨානේ සිත පිහිටුවා ගන්න බෑ. සතිපට්ඨානේ විනාඩි 5ක්වත් හිත පිහිටුවා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙන නිර්වාණ මාර්ගයේ දක්වා ඒක අවශ්‍ය දෙයක්. නමුත් වර්තමානයේ එම ශක්තියක් නැති නිසා දීසෙන් අදිෂ්ඨාන පූජාවන් සතිපට්ඨාන පූජාවන් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ සතිපට්ඨාන පූජාවන් සිතුවිලි සම්බන්ධව තමයි ජනතාවගේ සිත ඒ අරමුණේ පිහිටුවනවා. ඒකට තමයි මල් වැල ගන්නෙ. දීසෙන් අදිෂ්ඨාන පූජාවට අපි මල් වැල් පූජාව ගන්නෝ. ඒ මල් වැල හැටියට එයාගේ සිත සහ සිතුවිලි එකට එක අමුණනවා. දැන් මලින් මල එක එකට අමුණලා අමුණලා පෙළගස්වලා තියෙන්නේ. අන්න ඒ විදිහට ජනතාවගේ සිත සහ සිතුවිලි එකට එක අමුණනවා. එතකොට තමයි සතිපට්ඨානේ ක්‍රියාත්මක වෙන්නේ. සතිපට්ඨානයේ සිහිය පිහිටුවීම අරමුණේ එකින් එක සිහිය පිහිටුවනවා. මෙන්න දැන් රාගසිත, ඊළඟට ద్వේෂසිත, ඊළඟට ඔන්න මෝහසිත, විතර්කසිතක් ඒ විදිහට එන සිත සිතුවිලි අපි සතිපට්ඨානෙ මොද කරන්නේ සිහියෙන් කරන් එකට එක අමුණනවා. එතකොට සතිපට්ඨානෙ ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ විදිහට ජනතාවගේ සිත සිතුවිලි වර්තමාන විතරක් නෙවෙයි අතීත සිතුවිලි අතීත කාරස් කර කර්ම ශක්ති ඔක්කොම එකට එක අමුණලා අමුණලා තමයි මල් වැල හදාගන්නේ. ඒ තමන්ගේ සියලුම චිත්ත පරම්පරාවන් තමයි අර අදිෂ්ඨානය තුළ පිහිටුවන්නේ. ඒක ප්‍රබල විදිහට බලවත් කරලා එහෙම පිහිටුවන්න පුළුවන්. අදිෂ්ඨානය පිහිටුවන්න පුළුවන්. එතකොට එයාගේ හිත පිහිටනවා ඒ වෙලාවේ. ඒ ප්‍රබල බලයක් එයාට එනවා හිත අරමුණේ පිහිටුවා ගන්න. විශාල ශක්තියක් අවදි වෙනවා. ඒ විදිහට ජනතාවට බලය දෙන්න ඕන. ඒකට තමයි අදිෂ්ඨාන පූජාවන් සකස් කරන්නේ. සතිපට්ඨාන අදිෂ්ඨාන පූජාවන් ඒවා සිහිය පිහිටුවන බලය ලබා දෙන අදිෂ්ඨාන පූජාවන් තමයි දීසෙන් අදිෂ්ඨාන පූජාවන් ඉදිරියේ දේවා සකස් කරනවා. ඒ වගේම තමන්ගෙට විතරක් නෙමෙයි ලෝක සත්‍ය අනෙක් කෙනත් අනිත් ජනතාවගේ සිත ඒ විදිහට දියුණු කරන සිහිය බලවත් කරන සතිපට්ඨානෙ හිත පිහිටුවන පූජාවක් කරලා තමයි කරේදී අදිෂ්ඨාන කරන සියලුම දෙනාට ලෝකයේ ඉන්න සියලුම දෙනාට අදිෂ්ඨාන කරන හැමෝගෙම සිත අරමුණට යන්න. එයාලගේ ඒ සිතට සිතවිලි වලට ඒ වගේම එයාලගේ හුස්ම රැල්ලට අපි අදිෂ්ඨාන කරනවා. මං කලින් සඳහන් කළ පරිදි
සතර සතිපට්ඨාන බල, ආනාපානසති ධ්‍යාන බල, හුස්ම රැල්ල අධිෂ්ඨාන කරන අපේ සූඳ දුම් පූජාව. එතනදී අපි සූඳ දුමුත් ඒකට අධිෂ්ඨානයට ගන්නවා. බුදුරජ බුදුරගේ හුස්ම රැල්ලේ තියෙන බලය අධිෂ්ඨාන කරන්ඩ ඒ විදිහට තමයි අධිෂ්ඨාන පූජාව සිද්ධ කරන්නේ. ඒ එකක් අධිෂ්ඨාන පූජාවක් තමයි දෙවෙනි ඇස. ඊළඟට හරද මණ්ඩල අධිෂ්ඨාන, ශ්‍රී සාරවක්නි හරද මණ්ඩල අධිෂ්ඨාන පූජා, දේශ නියන්ත්‍රයේ තියෙනවා රූප සටහන ලේ බිඳුවකට අධිෂ්ඨාන කරලා, ඉතින් බුදුරුවන්ගේ හදවතේ තියෙන බලය අධිෂ්ඨාන කරනවා හැමෝගේම ලේ වලට ඒ බලය පිහිටන්න. හදවතේ තියෙන බලය, ඒ බලය අවශ්‍යයි. බුදුරුවන්ගේ හදවතේ විශාල බලයක් තියෙනවා. ඒ බලය තමයි ලේ සලවුවොත් ආනන්තරීය පාප කර්මයක් කියලා කියන්නේ. විශේෂිත බලයක් පිහිටුවලා තියෙන්නේ බුදුරුවන්ගේ ලේ ධාතුව තුළ. විශේෂ බලයක් තියෙනවා. ඒ බලයත් අපිට අවශ්‍යයි. ඒ බලය ලබා දෙන්න පුළුවන් ඒ අධිෂ්ඨාන පූජාව, හෘද මණ්ඩල අධිෂ්ඨාන පූජාවෙන් ඒ දේ සිද්ධ කරනවා. ශ්‍රීපාද අධිෂ්ඨාන පූජාව තියෙනවා. ඒත් අනන්ත කියන්නේ භවයෙන් භවයට එන ශ්‍රීපාදය. බුදුරුන් බෝසත්වරුන් භවයෙන් භවයට ගමන් කරන්නේ පාරමිතා ගමනක්. ඒ ගමනේ බලය තමයි ශ්‍රීපාදය තුළ පිහිටන්නේ. එතකොට ඒ ශ්‍රීපාදයේ තියෙන පාරමිතා ගමන, අධිෂ්ඨානයට යන ගමන, අධිෂ්ඨානයට නිර්වාණයට යන ගමන හැමෝටම අධිෂ්ඨාන කරන්න ඕනේ. හැමෝම යන්නේ එක එක ගමන් වල යන්නේ. සමහර අය අපායගාමී අපායට යනවා, සමහර අය දිවි ලෝකෙට යනවා, සමහර අය ඒ වගේ තිරිසන් ලෝකෙට යනවා. එක එක පැත්ත තමයි මේ එක එක කෙනාගේ ගමන් මාර්ගයේ තියෙන්නේ. ඔක්කොම ගමන් මාර්ග වෙනස් කරලා ලෝකේන සියලුම දෙනාගේ ගමන් මාර්ග නිර්වාණයට හරවනවා. ඒ නිර්වාණයට හැරවීමේ අධිෂ්ඨාන පූජාව තමයි දීසේන් ශ්‍රී සාරවග්න ශ්‍රීපාද අධිෂ්ඨාන පූජාව කියලා කියන්නේ. ඒවත් ඉදිරියේදී කරනවා. විශාල බලයක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ පූජාවන් සහභාගී වෙන්න පුළුවන්. අධිෂ්ඨාන පූජාවන් අවශ්‍ය වෙන්නේ මේ විදිහට. විශේෂ අපි පහන් දේශෙන් අධිෂ්ඨාන පහන් තමයි ඒකට භාවිතා කරන්නේ. මේ දක්වා අපි එකම පහන් වල තමයි අධිෂ්ඨාන පූජා සිද්ධ කරන්නේ. පහන් වල විශාල බලයක් පිහිටුවලා තියෙනවා. මේ පූජාවන් අපි දැනට මං හිතන්නේ 200කට කිට්ටු වෙන්න වගේ පූජාවන් කරලා තියෙන අධිෂ්ඨාන පූජාවන්. ඒ පහන් වල තමයි අපි අධිෂ්ඨාන පූජාන් සිද්ධ කරන්නේ. ඒතර තමන්ට හදා ගන්න තියෙන පූජාට අවශ්‍ය කරන ඒ පොල් තෙල්, ඒ පිරිසිදුර හදා ගන්න පුළුවන් තරමට හොඳයි ඒ පොල් තෙල් උනා. ඒ තෙල් බෝතල් 15ක් අවශ්‍ය වෙනවා. සුදු මල් වැල් අඩි 10 ප්‍රමාණය, මල් වැල් 10ක් විතර හෝ ඊට වැඩි ප්‍රමාණය හදා ගන්න පුළුවන්. ඒ වගේම සුදු මල් මල් ඉහෙනවා අපි අඩි 10යි 16 ප්‍රමාණයේ රූප සටහන. ඒකේ විශාලතේ අඩි 10ක් පළලයි අඩි 16ක් දිගයි. එතකොට ඒකට රූප සටහනට එහෙම අපි මල් ඉහෙනවා. ඒ කියන්නේ තමන්ගේ සිතට, තමන්ගේ සිතුවිලි, තමන්ගේ චේතනා අදහස් මල් වලට අදිෂ්ඨාන කරලා මල් විදිහට දැන් අපි මල් අර අදිෂ්ඨානයට දාන විදිහට දාන්නේ තමන්ගේ සිත, තමන්ගේ සිතුවිලි, තමන්ගේ චේතනා තම මල් හැටියට දාන ඒ අදිෂ්ඨාන. ඉතින් ඒක අපි නිකම්ම භාවනා කර කර මනසෙන් නිකම්ම මෙනෙහි කර කර හිටියට වර්තමානයේ ලොකු බලයක් එන්නේ නැහැ. ඊට වඩා මේ ඇඟෙන් භාවනා කරන්න වෙලා තියෙනවා. ඉස්සර නම් භාවනා කරේ සිතින්. සිතින් භාවනා කරා, හිතින්ම හිත හදාගත්තා. වර්තමානයේ කය බලවත් වෙලා තියෙනවා. කය නිසා මේ කයත් භාවනාවට යොමු කරන්න දෙන ඇඟෙන් භාවනා කරන්න. එතකොට තමයි ඇඟට මේ ශක්තිය එන්නේ. දීසෙන් අදිෂ්ඨාන බලය, දීසෙන් භාවනාව ඇඟෙන් භාවනා කරන්න පුළුවන්. ඇඟට දෙනවා භාවනාව, ඇඟට දෙනවා බලය. ඒ ශක්තිය අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට තමයි අපි මේ විදිහට මේ අදිෂ්ඨාන පූජාවන් සිද්ධ කරන්නේ. ඒකට ඉදිරියේදී Tamanට සහභාගී වෙන්න පුළුවන්. මේ බලය මේ විදිහට ඉක්මනටම බලය දෙන්න, ඉක්මනටම බලය ව්‍යාප්ත කරන්න තමයි අපි මේ විදිහට අධිෂ්ඨාන පූජාවන් සිද්ධ කරන්නේ. ඒක දිගටම අවුරුදු 1000ක් විතර ඉන් එහාටත් මේ අධිෂ්ඨාන පූජාව යන විදිහට අපි අධිෂ්ඨාන කරනවා. එතකොට විශාල බලයක් එන්නේ වර්ධනය වෙන, පරණ වෙන්න බලය වැඩි වෙනවා. ඉතින් අර අපි ඒ කයෙම අධිෂ්ඨාන කරන කාය කර්ම, කායික ඒ කර්මයේ සිද්ධ කරනවා. ඒක ගොඩක් බල, විශාල බලයක් අපිට හදා ගන්න පුළුවන්. සිතත් අපි විදිහට සිතට අදිෂ්ඨාන කරනවා, කයටත් අදිෂ්ඨාන කරන්න ඕනේ. ඒකට තමයි කයට තමයි අදිෂ්ඨාන පූජාවන් තියෙන්නේ. කයේ කායික භාවනා ක්‍රමෙන් වචනයටත් අපි බලය පිහිටුවනවා.
ඒ දැන් සිතින් කයින් වචනෙන් අකුසල් ඒවා අකුසල කර්ම රැස් වෙලා තියෙනවා. සිත කය වචන තුනම පිරිසිදු කරන්න ඕන, තුනම බලවත් කරන්න ඕන. ඉතින් ඒ විදිහට වචනේට තමයි දීසෙන් වන්දනාව තියෙන්නේ. වචනේට දීසෙන් වන්දනාව වචනින් වචන පිට වෙන්න ඕනේ දීසෙන් වන්දනාවෙන්. එතකොටත් Tamante විශාල බලයක් එනවා. ඒකත් භාවනා කටියට දැහැන්. දීසෙන් සරවඥ සරස්වති දැහැන් හැටියට තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ධ්‍යාන හැටියට ධ්‍යාන වර්ග එතකොට ඒව සජ්ජායනා කරනකොට Taman ධ්‍යානයකටපත් වෙනවා. සිතටත් අර විදියට භාවනා ක්‍රම මානසිකාර බල තියෙනවා. ඉතින් ඒ විදියට හැම පැත්තම ආවරණය වෙන පරිදි තමයි අපිට මේ වැඩසටහන කරගෙන යන්නට ඕන. අනිවාර්යෙන් අපිට පුළුවන් මේ ජීවිතය තුළම නිර්වාණයටපත් වෙන්න, අරහත්ත්වයටපත් වෙන්න. ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. අරහත්ත්වයටපත් වීම කියන්නේ විශාල වැඩපිළිවෙළක්, විපාකයක්, ස්ථීර සංසාරේ ස්ථීර විපාකයක් හදා ගැනීම. කවදාවත් වෙනස් නොවන මේ ලෝකය වෙනස් වෙනවා. මේ සෞරග්‍රහ මණ්ඩලය, ග්‍රහ මණ්ඩල ඉරහඳ මහ පොළොව මෙයා වෙනස් වෙනවා. මේ ටික කාලෙකින් වෙනස් වෙනවා. ඊට වඩා ස්ථීර විපාකයක් අපට ලබා ගන්නට අවශ්‍ය වෙනවා. ඒක විශාල වැඩ පිළ එච්චර මහ විපාකයක් කවදාවත් වෙනස් නොවන විපාකයක් හදා ගන්නවා කියන්නේ විශාල වැඩ පිළිවෙලක්. නිකම් මේ වගේ විපාක හැදෙන්නේ නැහැ. නිකම් විපාක හැදෙන්නේ නැහැ. ඒකට අර විදියට ධර්ම රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න ඕන. ඉතින් මේ වැඩ පිළිවෙල තමයි කරගෙන යන්නේ. ඒක සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් තමන්ට මේ අකණ්ඩව උත්සාහ කරන්න තියෙන්නේ. මොකද මේකෙන් ප්‍රතිඵල තමන්ට ලැබෙනවා. ප්‍රතිඵල ලැබෙන ප්‍රතිපත්තිය, ප්‍රතිඵල ලැබෙන භාවනා ක්‍රමයක් තමයි අපි සිද්ධ කරන්නේ. දිනෙන් දින තමන් කරන භාවනාවෙන් තමන්ට දියුණු වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව ගැටලුවක් තියෙනවද? නැත්තම් භාවනා කරමු. භාවනාවෙන් පස්සේ අපි සාකච්ඡා කරමු. එයාට කාමක ජීවිතයක් ගත කරන්න බැහැ. ඒව බාධාවන්. ඒ කියන්නේ දැන් අපි ගිහි ජීවිතේ ඉන්නකොට අනිත් අය දන්නේ නැහෙනේ ධර්මයක් ගැන, දන්නේ නැහෙනේ. එයා සාමාන්‍ය විදියට, මොකද අරිහත්ය කියන්නේ බලයක්. Taman tam පුතක් යන ජීවිතයක් නෙමෙයි, වෙනමම චරිතයක්. එයාට විසාම කියන්නේ. එතකොට එයාට අර නැමෙන්න බෑ කෙනෙකුට. ධර්මයකට නැමෙන්න බෑ. එහෙම කියන්නේ ඉවසීම කියනවා. ඒ වුණාට එයාට එතන ගැළපෙන්නේ නැහැ. ගැළපෙන්නේ නැති නිසා අනිවාර්යෙන් නික්මිනවා. මොකද ඒක නික්මීමක්. නයිස් කියන්නේ දැන් කියන්නේ කත කිච්චෝ කියලා කියන්නේ කෘත්‍ය කරලා ඉවරයි. කලේතුදී එයා කරලා ඉවරයි. ඉතින් මේ එයාට ගිහි ගෙදරක් කියලා දෙයක් එයාට නැහැ. මොකද එයා නික්මිලා ගිහි ගෙයින් නික්මුණු කෙනෙක්. නික්මිලා තමයි අරහත් වේට යන්නේ. එයාගේ කය ගෙදර තිබුණාට එයාගේ සම්පූර්ණ ජීවිතේම යා ලෝකෝත්තරත්වයට අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා යා ජීවිතයක් තියන දෙයක් නැහැ. ඒ නිසා කොහොම ජීවිතයක ඉන්න බෑ කියන අභෞවය කියලා කියන්නේ. මොකද සම්පූර්ණයෙන්ම අතුලාන්තේම නික්මිලා තියෙන්නේ. තාමත් වඩන්න මරාගෙන මැරෙන දේශයෙන් කියලා. මේ මරාගෙන මැරෙන්නේ අධර්මයේ. දැන් බෝසත්වරු පරමත්ත පාරමිතාවේදී ජීවිතේ පූජා කරනවා. ඒකෙන් තමන් මැරෙනවා. එදෙනදී තමන් මැරෙන්නේ අධර්මයේ මරාගෙන. එයා පණින්නේ අධර්මයට තමයි පණින්නේ. රාගයට, ද්වේෂයට, මෝහයට, කෙලෙස් වලට තමයි පණින්නේ. ඒව මරාගෙන මේ, ඒ කියන්නේ ඒව මරන්න.
ඒ බෝසත් දැන් මරාගෙන මැරෙන දේශෙන් මරාගෙන මැරෙන දේශෙන් භාවනාව අපි කරන්නේ අධර්මයේ තමයි මරාගෙන මැරෙන්නේ. අධර්මයේ මරාගෙන බෝසත්වරු මැරෙන්නේ අධර්මයේ තමයි. රාග, ద్వේෂ, මෝහ මේ කෙලෙස් ධර්මයන් තමයි මරාගෙන මැරෙන්නේ. ඉතින් ඒ බලය තමයි අපි මේ අවස්ථාවේදී ගන්නේ කෙලෙස් මරණ බලය. කෙලෙස් දැන් කම මේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නසන්න බෑ. අර විදිහට විශාල කැපකිරීමක් සංසාරේ කරන්නට අවශ්‍යයි ඒ බලය සකස් කරගන්න. කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරන සදාකාලික මේ කෙලෙස් යලි නූපදින විදිහට නැති කරන්න විශාල බලයක් ඕන. ඒකට තමයි ජීවිතේ පූජා කරන්නේ. කියන්නේ ගමන් කරන්නේ පණින්නේ කෙලෙස් රාගයට, ద్వේෂයට, මෝහයට පණිනවා. ඒව ප්‍රහීන කරන්න. ඒව ප්‍රහීන කරන්න තමයි ඒ වෙලාවේ ඒ අධර්මයට පණින්නේ. ඒව දුරු කරන්න. ඒව නැති කරන්න. ඒකයි බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන පරමත්ත පාරමිතාව පුරන්නේ. ජීවිතේ පූජා කරන්නේ බුද්ධත්වයේ ලබන්න. ඒ කියන්නේ අරව මරන්න. රාගේ මරන්න තමයි රාගේ විතර තමයි ඒ පණින්නේ. ද්වේෂයේ විතර පණින්නේ, මෝහයේ විතර පණින්නේ. ඒව මරන්න. ඒ කෙලෙස් සතුරන්, ඒව කෙලෙස් සතුරන්, ඒ සතුරාව මරන්න, මරාලා බුද්ධ රාජ්‍යයටපත් වෙන්න තමයි බෝසත්වරු මේ පාරමිතාව පුරන්නේ. ඒක තමයි මරාගෙන මැරෙන බලය කියලා කියන්නේ. ඒක විශාල බලයක්. ඒක එක පුජ්‍යලයේ කරමුණු කරගෙන කරන දෙයක් නෙමෙයි. ආත්මයක් අරමුණු කරන දෙයක් නෙවෙයි. ඒක සමස්ත ලෝකයාම අරමුණු කරගෙන ලෝක සත්‍යයව නිර්වාණයට යොමු කරන අදිෂ්ඨානයෙන් තමයි මරාගෙන මැරෙන බලය සකස් වෙන්නේ. ඒක තමයි අපි මෙනෙහි කරන්නේ. මේ බලය තමයි ගන්නෙ. අපි තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන අනන්ත බව, අනන්ත ජීවිත තියෙනවා. අනන්ත ජීවිතවල කර්ම ශක්තිය එකතු වෙලා තියෙන මේ ජීවිතේ කර්ම ශක්තිය විතරක්, මේ ජීවිතේ විතරක් නෙමෙයි, තමන්ට අනන්ත බව තියෙනවා. අනන්ත අතීත කර්ම ශක්තියක් තියෙනවා. ඒ ඔක්කොම මරන්න. එතකොට මේ බෝධිසත්ව බලය, මරාගෙන මැරෙන බලය මරන්නේ තමන්ගේ අතීත බව. අතීත ජීවිත මරාගෙන මරාගෙන තමයි ගමන් කරන්නේ. එතකොට තමයි තමන්ට විශාල ශක්තියක්, විශාල සැහැල්ලුවක්, අර විශාල සැනසීමක් දැනෙන්නේ එතකොට. එතකොට මේ දේශයෙන් බලය එන්නේ, මරාගෙන මැරෙන බලය එන්නේ තමන්ගේ අතීත භවයන්, අතීත ජීවිත මරාගෙන තමයි එන්නේ. අපිට ඕනේ ඒ අතීත ජීවිත නැති කරගන්න. ඒවයි නිදහස් වෙන්න. ඉතින් ඒවා අර අමනුෂ්‍යයෝ වගේ අතීතයේ තමන්ගේ ජීවිත හරියට අමනුෂ්‍යයෝ වගේ දැන් ඉස්සරහට ඇවිල්ලා පෙළ ගැහිලා වටේට ඉන්නේ තමන් දිහා බලාගෙන. තමන් දිහා බලාගෙන ඒ කර්ම ශක්තිය ආත්ම හැටියට ඉන්නවා. ආත්ම හැටියට ඉන්නවා. ඒ ඔක්කොම මරන්න. ඒ තමයි සතුරු සේනාව. තමන් වටේ තමන්ව වට කරගෙන මහා සේනාවක්, සතුරු සේනාවක් ඉන්නවා. ඒ තමන්ගේම අතීත භවය. තමන්ගේම අතීත භවයන් දැන් තමන්ටම සතුරු සේනාවක් හැටියට තමන් දිහා බලාගෙන ඉන්නවා. ඉතින් අන්න ඒ සතුරු සේනාව තමයි මරන්නේ. දීසෙන් බලය එන්නේ ඔක්කොම මරාගෙන තමයි දීසෙන් බලය තමන් තුළට එන්නේ. ඒකට තමයි ඒ බලය ඒ කියන්නේ ඒ සතුරු සේනාව තමන්ගේ අතීත ආත්මයන් එහෙම යටපත් කරනකොට, ඒව නැති කරනකොට තමන් විශාල බලයක් අවදි වෙන එක තමන්ට තනීම කරන්න බෑ. මේ විශාල බලයක් ඕන. විශාල බලයක් අවශ්‍යයි. ඒකට තමයි මේ දේශෙන් බලය තමන්ට දෙන්නේ. තමන් තුලට එනවා. දේශෙන් බලය තමන් තුලට එනවා. ඒ තමන්ගේ අතීත භවයන්, අතීත භවයන් මරාගෙන ඒ බලය ක්‍රියාත්මක වෙනවා. ඉතින් පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙන විදිහ ප්‍රතිලෝම පටිච්ච සමුප්පාදය. ඒක තියෙන නිරෝධේනේ, නිරෝධේ පැත්ත. ඉතින් ඒ විදිහට අවිද්‍යාව මරණවා. ඊළඟට අවිද්‍යාවත්තේ සස්සේස විරාග නිරෝධා සංකාර නිරෝධ සංස්කාරයන් ඉතින් නිරෝධයටපත් වෙනවා. විඥාන නිරුද්ධ වෙනවා. නාම රූප සලායතන ඒ විදිහට ඒවා නිරෝධය මෙතනින් කියන්නේ මරණය. ලේසියට තමයි මරණය කියලා කියන්නේ. අපි නිරෝධය කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. අපි ඒකට තමයි මරණයක් කියලා කියන්නේ.
ඉතින් ඒ විදිහට ඒ සංස්කාර නිරෝ සංස්කාර මරන්න ඕන. අතීත සංස්කාර තමන් කරපු සංස්කාර ආත්ම හැටියට ඒ හැම දෙයක්ම ආත්ම සහගත වෙලා තියෙන. ආත්ම විදිහට ඒව ඉදිරියට ඇවිල්ලා තියෙන. ඒව ගමන් කරනවා. දැන් අර භික්ෂුවක් කලින් සංසාරේ දෙවි කෙනෙක් වෙලා දෙවි කෙනෙක් වෙලා ඉඳලා සමගව හිටිය භික්ෂුන් වහන්සේලා දෙනමක් ભેද කරා. ඒක සංඝ ભેදයේ දක්වා ගියා. ඉතින් එයා අවශේෂ අකුසල ශක්තියක් ඇටියට මේ බුද්ධ ශාසනේ නිවන් දකින ආත්මභාවයේ එයාත් එක්ක අර කාන්තා රූපය ගමන් කරනවා. එදා ඒ භික්ෂුන් වහන්සේලා අතීත සංසාර භික්ෂුන් වහන්සේලා දෙනමක් ભેද කරේ කාන්තා රූපයක් මවාගෙන ඇවිල්ලා. දෙවි කෙනෙක් කාන්තා රූපයක් මවාගෙන ඇවිල්ලා භික්ෂුන් දෙනමක් ભેද කළා. එදා මවාගත් කාන්තා රූපය ඒ විදිහට කල්ප ගණන් ඉදිරියට ආවා. ඇවිල්ලා කාන්තාවක් විදිහටම ඒ භික්ෂුවත් එක්ක ගමන් කරනවා. ඒතර තමයි අර මිනිස්සු යාට දොස් කියන්නේ, නිඳා කරනවා, දානි දෙන්නේ. ඉතින් අකුසලයේ ක්‍රියාත්මක වෙන හැටි ඒ විදිහට මේ ආත්ම විදිහට එදායා කරපු අකුසල ශක්තිය මවාගත් කාන්තා රූපය ඒ විදිහට භවයෙන් භවයට වෛකාන්ත ආරූපය. ඒ විදිහට අපි කරන මේ කර්ම ශක්තිය ආත්ම විදිහට භවයෙන් භවයට එනවා. සාමාන්‍ය විදිහේ සිතුවිලි විදිහට නෙමෙයි. ඒවට පණ ඇවිල්ලා තියෙන. තමන්ගේ සිතුවිලි තමන් ඒවට පණ දුන්නා. අතීත සිතුවිලි තිබුණේ ආත්ම හැටියට. ආත්ම හැටියට. ඉතින් දැනුත් එහෙමයි. ආත්ම හැටියට තමයි සිතුවිලි තියෙන්නේ. ආත්ම හැටියට දැන් ආදරය, කරුණාව, මෛත්‍රිය මේවා ආත්ම හැටියට තියෙනවා. දැන් ආදරය කියන දේ, රාගය කියන දේ, ద్వේෂය කියන දේ ආත්ම වෙලා තියෙනවා. රාගයට තමයි අපි ඒ විදිහට බිරිඳ කියන්නේ, සැමියා කියන්නේ රාගයට. ඒක රාගික ආත්ම. රාගික ආත්ම. ද්වේෂය කියන්නේ ඉතින් ද්වේෂයෙන් එන ආත්ම තමයි සටන්කරුවා කියන එක. ඒ රණවිරුවා කියන එක අතිදෙන්දි වැටෙනවා. ඒ ද්වේෂ ආත්ම හැටියට. ඉතින් ඒ විදිහට ඒ කෙලෙස් ධර්මයන් ආත්ම හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපේ තියෙන අපි දැන් රාගය ක්‍රියාත්මක වෙන මොහොතට සම්පූර්ණ ආත්මයම ඒ රාගයේ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. විතර ද්වේෂයක් එනවා නම් එතකොට තමන් සම්පූර්ණයෙන්ම ද්වේෂයේ බවට පත් වෙනවා. තමන් රාගයේ බවට පත් වෙනවා, තමන් ද්වේෂයේ බවට පත් වෙනවා. එහෙම තමයි කර්මයේ ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍ය සිතුවිලි මට්ටමේ නෙමෙයි තියෙන්නේ. ඒවා ආත්ම හැටියට. ආත්ම හැටියට තමයි තියෙන්නේ. ඒක බුදුහාමුදුර දේශනා කරලා තියෙනවා. විදර්ශනාවේදී එහෙම අපි ඒව අවබෝධ කරගන්නවා. රාගය ආත්මයක්, ද්වේෂය ආත්මයක්, මෝහය ආත්මයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ අතීතයේ තිබුණු ආත්ම අකුසල ශක්තිය වර්තමානයේත් ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට මේ පුජ්‍යලයෝ හැටියට තමයි තමන් වට කරගෙන ඉන්නේ තමන්ගේ අතීත කර්ම ශක්තිය. පුජ්‍යලයෝ හැටියට පණ ඇවිල්ලා තියෙන නිකම්ම සිතේ තියෙන දෙයක් නෙමෙයි. ඒවා සමාට තමන් ඇසුරු කරන පුජ්‍යලයන්ට ආවේශ වෙන තමන්ගේ මකුසල ශක්තිය අවටින මිනිසුන්ට ආවේශ වෙලා තමන්ට ගහනවා. දැන් එහෙමත් වෙ උන කතා ප්‍රවෘත්තියට තියෙනවා. ඉතින් අර ඒක මිනිසු කොට්ටාසයක් කාන්තාව දූෂණය කරලා මැරුවා. ඉතින් ඒ අකුසල ශක්තිය ඒ විදිහට ඒ කාන්තාවම සත්වයන්ට ආවේශ වෙලා අර කුජලයන්ට මේ ඇනල මරණෝ. ඒ විදිහට මේ කර්මය තමන්ගේ සිතේ විතරක් තියෙන දෙයක් නෙවෙයි. අතීත කර්ම ශක්තිය එළියට එනවා. එළියට වෙලා සාමාන්‍ය සමාජයේ සැරිසරනවා. ඉතින් තමන් පින් කරලා තියෙනවා නම් පිනත් මිනිසුන්ට ආවේශ වෙලා තමන්ට ලැබීම ඇති කරවනවා. තමන්ට දේවල් දෙන්න හිතෙනවා. ඒ අය දෙනවා. තමන්ගේ පුණ්‍ය ශක්තිය තමයි ඒ ඇතුළට ගමන් කරන්නේ. ඒ වගේම තමයි අකුසල ශක්තිය මිනිස්සුන්ට ගමන් කරන. ඒතුළු ඒ අය කර්ම ශක්තිය අතීත කර්ම ශක්තිය තමයි ඒ ආත්ම තමයි අපි මරන්නේ.
ඒකට තමයි මරාගෙන මැරෙන බලය ගන්න. ඒ බලේ එනකොට ඒ විදිහට අකුසල ශක්තිය යටපත් කරගෙන තමයි ඉන්නේ. ඉතින් එහෙම අදිෂ්ඨානයක් තමයි අපි කරන්නේ. ඒ විදිහට එක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න සාල බලයක් තමයි සකස් වෙන මෙනෙහි කරන්න කරන්න ඉක්මනටම මේක ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා එහෙම අපි වඩමු මරාගෙන මැරෙන දියසෙන්. ඒකෙන් තමන්ගේ කෙලෙස් වැඩි වෙන්නේ නැහැ. කෙලෙස් වැඩි වෙන්න හේතුවක් නැහැ. මොකද කෙලෙස් තමයි මරන්නේ. එහෙනම් වඩන්න පටන් ගමු.